තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. භාවනාවට යොමු වීම කෙලස්තන් එතකොට අපි සලාම් භාවනා කරන්නේ ඉඳලා වෙලාවට මේ කනහරා කයහරා මනසහරා වෙන සියලු ලැබීම් කෙලස් කියලා තමයි පැහැදිලි කරන්නේ. එතකොට ඒ මොඩ දිවි ඉඳ ගන්න වෙලාවට නිකන් පිච්ච ගතියක් එනවා. මොකද සද්ද ගොඩාක් එනවා, කයින් එන දේවල් ගොඩක් එනවා, මනසින් සමහරක් කළාට දේවල් එනවා. ඒ අතර වාරි හිත මොකද ආරම්භණයකට පිහිටවනවා දෙනවා නම් ඒකයි තවල ලොකු කලබිලි ස්වභාවයක් තමයි මුළුදිමේ එන්නේ. ඒ සම්බන්ධයක්ම ලැබීම ඊට පස්සේ ඒ ලැබීම විමසන්න කියලා යෙදෙනකොට ඒ ලැබීම් වල ප්‍රමාණයත් තීව්‍රතාවයත් අඩුවීමක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ ලැබීම් වල යෙදීම සාමාන්‍ය මාත ප්‍රකට වෙන්නේ රෝගින්දීමක් හැටියට. ඒතර විඳීම ගැන හිතන්න පටන් ගත්තාම අර ලැබීම් වල ප්‍රමාණය සහ ඒ වගේ තියෙන තීව්‍රතාවයේ අඩුවක් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තේරෙනවා මේ විඳීම් හම් වෙන්නේ ගොඩක් විඳීම කියන ස්වභාවය අල්ලගැනීමෙන් දැක්කේ. ඒකට ඒ විඳීම නිසයි විඳීම් මෙච්චර ගොඩක අර දැන්නේ. දවසක අර කජිනී සූත්‍රයක් සම්බන්ධ කරගෙන එහෙම හිතනකොට විඳීම කියන ස්වභාවයෙන් නිකන් අර සමු කාගමන ස්වභාවය වගේ කියන එහෙම ප්‍රතිහිමක් හිතනවා සමහර. දැන් එහෙම හිතන්නේ ධම්ම උද්දත් විග්‍රහය කියලා කියන්නේ සමහර. ඔව් එහෙමත් ගන්න පුළුවන්. මොකද එතකොට ධර්ම කාරණාවස්සේ හිත යනවනේ. එහෙම ගන්නත් පුළුවන්. ඒකත් එක්තරා ධම්ම උද්දත් විග්‍රහයක බවක් තමයි. ඊළඟට ධර්ම කාරණා විතරක් හිතන එකත් එහෙමයි. ඉතින් ඔතනින් ඊළඟට ඔය චක්ෂණයත් එක්ක ඊළඟට සමාධිවත් වෙනවා. අන්න එතකොට තමයි ධර්මයේ පැත්ත මාර්ගයේ පැත්තට යන්නේ. එතකොට ඒ වගේ මේ ඉන්නකොට ඕනතරම් වෙලා ඉන්න පුළුවන් වෙන ස්වභාවයක් වෙනවා. ඒ කියන්නේ අර මොකද ඉන වේදනාව උනත් එක තීව්‍ර නෑ. මින්ද දරාගෙන ඉන්නේ හැකියාවක් එනවා තමයි. කායික වේදනාව උනත් දරාගෙන ඉඳීමේ හැකියාවක් අර කියන්නේ ඒකට වීර්යයක් මේ වේදනාව අරගෙන ඒකත් එක්ක ලැබෙන සමාධියක් තියෙනවා. ඊළඟ එක සානස්නේ දැන් මම දුක් භාවනා කරන ඊට පස්සේ මම හිතුවා මේ කරන දේවල් වල සිහිය පවත්වන්න පුළුවන් ඕනේ කියලා මම ඒක මම කොහොමත් විතරම සිහියක් පවත්වා ගන්න හම් වුණා. හැබැයි මම උදේ ඒක බොනකොට මේ මට කහට ගතිය පොඩි වැඩි බවක් දැනුණා. ඒකකොට මට එතන ආව විඳීමක්. එතකොට මේක වැඩි කියන එක මැනීමක් හරහානි සිදුවුනේ කියන. ඒත් මේ විඳීම මැනීමක් නිසා වුණු ඉස්මතු වීමක් කියලා. ඒකෝට ඒකෙන් මම අතීත යෙදීමක් මෙතන අරගෙන තමයි මේ මැනීම සිදුනේ. ඒකෝට මැනීමකින් තොර වූ
बाहिर कारण जटिल सूत्रे सह टंकी सूत्रे कारण खाले कसर क्रीन बाहर पेरणकित जटिल सूत्रे धर्म साव कथाव की करण तेक तम के अतुत स्वभाव पीली वटह गंडपूर्व इतपोट मिगसाला सूत्रे अतुत स्वभाव वटह गिमग्न कथाव बाहर पेरण कारण अवितर इतपोट खाल कचर क्रीम सह इतने जटिल सूत्रे पेहदरी प्रज्ञावंत कुट इक तेरगंड पूर्व इतना खाल कचर क्रीम की कारण व्यक्तम ప్రజ్ఞావన విచక్షణ కారణావ సాకచ్చావతులి ఇస్మతు కిరీమత్ ఎక్కనికి తేరుం గన్న పూర్వంకమక్ లేదు ఎందుకంటే ఎయాట ఎత్తరమ అర బాహిర మణిన మిమ్మ ఎన్ని నెహ ముకద హేతు ఎయా ఏ పత్తెన్ తమయ ఎగ ఇద తీయెన్ దెన్ కంకి సూత్రే కివోత్ రాగ్యక్ పెంద అవస్థావక్ కావహమ దేశ్యక్ మోహ్యక్ పెంద అవస్థావక్ కావహమ ఏకట దక్వన ప్రతిజాలం ఏకిన్ రాగ దేశ మోహ साल सूत्र तीर रागे एन मे अब यह दुकान पतिचारे स्वभाव इतकोट एवट दुकान पतिचारे स्वभाव स्मतने प्रज्ञा इतकोट अन्न वट गणपे सूत्र तीन विग्रह සයිකෝ දුක කෙනෙක් යකමිති කීම ප්‍රණීති කියන්නේ ඔය විදිහට මේ අපේ කියන්නේ ලෝකයේ ජීවත් වීම කියන කාරණාව ඉන්න තියෙන්නේ ඕකට වුණා කාමී කියලා කියන්න පුළුවන් කියන අපිට ගෝචර වීම කියන කාරණාව මුලදී අපි ඉන්න තැන මොන විදිහට ගත්තත් ඉදිරියට තියෙන ඔය එතකොට හැබැයි යම් කෙනෙක් ඒ විදිහට ලැබීම स्वरूप ධර්මයේ කියලා තියෙන කියන්නේ ලෝකෙට ධර්මයක් කියද්දී ධර්මයේ කියලා තියෙනවා කාමය රූපය විඳීම ගැන. එතකොට දැන් අපි මට හිතුණා දැන් කාමය රූපය විඳීම කියන මේ කාරණා තියෙනවා දැන් අපිට ස්වરૂපයක් කියන කාරණාවක් ඒ කියන්නේ අපි නිකන්
කටවහරට නිකන් අර දැන් ස්වාමීන් වහන්සේ කියලා දෙන හින්දා නිකන් ඔහේ ස්වરૂපයක් ස්වરૂපයක් කියන එකට වඩා හිතන්න කියපුවාම යෙදීම ස්වરૂපෙන් තුරව කතා කරන්න බෑ. හැබැයි ධර්මයේ කියලා තියෙන්නේ අපි ඉන්න තැන කියන්නේ අපේ ගොංකමටනේ කියන්නේ අපිට සැප දුක හැටියට ගොංකමක් ඉදෙනවා. එතකොට අපිට කැමැති අකමැති කියලා එහෙමත් තියෙනවා. අපිට ඒක විඳීමක් හැටියට දැන් සැප කියන එකම සැප විඳීම හැටියට නම් කරගන්න පුළුවන් වුණා. එතකොට එහෙම පැත්තකුත් තියෙනවා. එතකොට ගන්නත් දැන් ඒ කියන්නේ දැන් මේ ඔක්කොම ගත්තම ස්වરૂපයක් කියන කතාවක් එක්ක දුක කියන විග්‍රහයක් කතා කරන්න පුළුවන්. කියන්නේ ස්වરૂපයක් කියන එකක් එක්ක දුකක් කියලා ඒ ස්වરૂපය කියන කාරණාව ගැන කතා කරද්දී ලෝකයට නම් යමක් කියන්නේ ලෝකේ ඉන්න තැන අඥානකමට කියන්නේ. ඒතර ඉන්න තැන අඥානකම සිදුවන විදිහ කියන්නේ අඥානකම මොනේ ලෝකේ කියලා කියන්නේ. ඒතර ලෝකේ කතාවම තියෙන්නේ කැමැති අකමැති සතුට දුක් හොඳ නරක කියන පැත්තක්. ඒතර එක කාම කියන පැත්තක් තියෙනවා. එතකොට ලෝකේ හිතර මිනිස්සු ඉන්නවා නම් එයාට ස්වરૂපයක් කියන කතාවක් තියෙනවා. හැබැයි දැන් කෙනෙකුට ස්වરૂපය කියන එක උනා විදීමක් කියන එකත් එක තමයි ගොඩට. එතකොට දුක කතා කරලා තියෙනවා පැති තුනකින්. හැබැයි ඒ කියන්නේ මට හිතුණා මේ ඒ කියන්නේ හිතනකොට හිතෙන්නේ මේ කාමයේ පැත්තෙන් කියන්නේ කාමයේ කියලා කියන්නේ දැන් සපක් කැමැති බවක් හරි මොනවා හරි එකක් පැත්තෙන් ගියොත් දැන් මට කියන්න වෙන්නේ කැමැති පැත්තෙන්මනේ ඒ කාරණාව කියලා දෙන්නේ ඉන්න කැමැති පැත්තක් එක්ක ඉන්න. එතකොට හැබැයි ඒ කියලා දීම ස්වરૂපෙන් තොරව කතා කරන්න බෑ. විදීම කතා කරලා ස්වરૂපෙන් තොරව කතා කරන්න බෑ. එතකොට ස්වરૂපය කියන කතාවකුත් තියෙනවා. මට හිතෙනවා කියන්නේ ඒ වගේ කියන්නේ විවිධත්වයකින් පැනවීම කරාට කියවිල්ල කියන එක කියලා තියෙන ස්වરૂපයකින් කියන්නේ. එහෙම කතා කරන්න බෑ. පුළුවන්. ඒකනේ බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම රූපය පිළිබඳව නැත්නම් කය පිළිබඳව බලන විදිහ පැහැදිලි කරන්නේ. එතකොට දැන් ලෝකේ පවා විමුක්තියක් සරා යන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒකත් එක්ක ස්වરૂපය ඉක්මීමක් එක්ක. එතකොට එහෙනම් ස්වરૂපය කියන කාරණාව තමයි මොන විදිහකට આવත් යම් විදිහක් වෙන්නේ. යම් ආකාරයක් වෙන්නේ. එතකොට අන්න ඒ කාරණාව පිළිබඳව හොයන්න ගත්තනම් එතකොට අර ඒ යෙදීමෙන් ඉතර වෙනවා. එතකොට යෙදීමෙන් ඒ යෙදීමම බොරුවක් වෙන්නට ඕනේ අර ලෝකාවලෝකන සූත්‍රය කියනා වගේ. නැත්තම් ඒකෙන් වෙන්විච්ච අවස්ථාවක් වෙනවනේ. කොහොමත් ඒකෙන් වෙන්විච්ච අවස්ථාවක් අත්විඳින්න වෙනවා. නමුත් වැටහීමක් තියෙන්නට ඕනේ මේ එයින්ම නිදහස් වීමක් කියන එක. අත්විඳීමේදී ලෝකේ ජීවිතයේ එකින් නිදහස් වෙච්ච බවක් තමයි ඉන්නේ. අරුප්පත්තර යන්න තු යන්න බෑනේ. ලෝකේ ජීවත් වෙන්නේ. සංඥෙන් දැන් අර දැන් අපිට කය පහස කියලා එහෙම කියන කය කියන එක පහස කියන ආරණාව පිට තමයි දැන් අපිට ඒ දෙන විදියට ගන්න කය පහසක් කියන කය දෙන ගන්නවා කියන එකට වඩා පහසක් කියනකෙ කය හම්බෙන්නේ කටවේ තමයි ඉන්නේ. අපි පහස දැන ගැනීමක් රහා තමයි කය පහස කියන කෙනකට අපේ ගුරුතරට එළියෙන්නේ. කය පහස කියන එකත් එක්ක නෙවෙයි කය දැන ගන්නවා කියන කතාව එළියට. එහෙනම් ධර්ම පරිණාමය තුල තියෙන හේතකට මතකද කයත් එක්ක පහස කතා කරද්දී එතකොට දැන් පහස අපි දැන් පහස කියන එක අපිට එහෙම කතා කරද්දී ඒක කාමයේ පැත්තක් තියෙනවා. එතකොට මූලිකවම කාමයේ පැත්තක් තියෙනවා පහස එක්ක. ඊළඟට දැන් ගතිය කියන කාරණාව ගත්තත් ගතියක ඉස්මතු වීම කියන එක දැනෙන ස්වභාවයක් කියන පැත්තෙන් පටලියක් කියන එකක් ගත්තත් අපිට ඇහෙන පටලිය කියන්නේ එතකොට අපිට සීතලක් කියන එකක් ආවා උණුසුමක් කියන එකක් ආවා ඒ වගේ මොනවා හරි ගතියක් ඉස්මතු වීම කියන එක ගොඩක් වෙලාවට අර කියන්නේ තීව්‍රභාවයේ වැඩි කයත් එතකොට මේ ඒක ඒ ඉස්මතු වීම කතා කරනකොට ගතිය පැත්තෙන් කතා කරන්න ගියපුවාම වෙනවා ස්වરૂපය කියන පැත්තකට ළඟදී. එතකොට පහස කියන කාරණාවල්ගෙන ඒක කියන්නේ කැමැත්තක් එක්ක
මනාප බවක් පිට කතාවක් තියෙනවා නම් මේක කාමයේ හැටියට එහෙම නිර්වචනය කරනවා. එතකොට අන්න ඒ වගේ පැත්තක් ගත්තම ඒක කොහොමද තමයි කියන්නේ. ඔව් ඒකත් හරිය විදිහට තමයි කියන්නේ. පහසේ ස්වરૂපය ගතියෙන් එක්කත් දෙන්න පුළුවන්. පහසේ ස්වરૂපයත් එක්කත් රූපය ගණන් ගන්න පුළුවන්. පහස කියන කාරණාවට යොමු වෙලා ඉන්නකොට එතකොට කාමයේ කියන කාරණාව. පහසේ ස්වરૂපයක් කියන එකත් කල්ලාන්න පුළුවන් කිසි විදියක් හැඩයක් එක්ක. තවත් එක ගැඹුරින් අධ්‍යයනය කිරීම තමයි පහස කියන එක ගති ස්වභාවයක් තියෙන. නැත්තම් කාමයේ කියන එකත් තමයි එන්නේ. එතකොට සංගමයේ දැන් අපි කියන්නේ දැන් අපිට පහසක්. අපිට දැන් පහසට වෙනදෙන්නක් තමයි කය කියන කතාවක් අපිට එන්නේ. කය කියන කතාවේ නම් 100ක් කියනකට වඩා අපිට අඳුරේ පැවොත් එහෙනම් මොකක්ද ඒ දැනගැනීමත් එක්ක කය තාපේ හරි කකුල හරි කියදී අපිට එහෙම එකක් මේ කය කියන කතාවට ඉඩක් දෙන්නේ එකක්. හැබැයි දැන් ඒකම හිතුවොත් එහෙම කය කියන එක තියෙන නිසා කියන කතාවක් ඉදේ එනවා අපිට. හැබැයි කය කියන කාරණාව මොකක්ද කියන ලංවීමක් කරන්න. ඔව්. එතකොට දැන් හැබැයි දැන් කය නැතුව එනවා කියන කාරණාව දෙන්නද? එතකොට ගන්න අපිට දැන් ඒ කියන්නේ එහෙනම් කය කියන සිදුවීමක් තියෙනවා. ඔව්. එතකොට කයක් කියන සිදුවීමක් තියෙන හැබැයි සිදුවීම අපිට ලැබුණා කියන්නේ බෑ. ඒ කියන්නේ අපේ අර්ථයක් හැටියට ලැබුණා කියන්නේ බෑ. බෑ. එතකොට අපිට නිකන් ඒක ලෝකෙන් අපිට කතා කරුත් එහෙම ඒක කය තියනවා කියන කතාව අපි සංකල්පෙන්නේ පැත්තක් තියෙන මොනිසෙ. ඒක විතර ගන්නකොට. ඔව්. එතකොට දැන් එහෙනම් දැන් දැන් තමයි සංකේතනා සූත්‍රයේ එහෙම මේ කතා කරද්දී කියනවා නේද? කායනවා දුක්ඛේ සති උපජ්ජති අජත්ත සුඛ දුක්ඛං කියලා ඔහොම කතා කරනවා. එතකොට කායනවා දුක්ඛේ සති. එතකොට දැන් කයක් ඇති කල්හි කියන අපිට දැන් තිබඳු කෙනෙකුට යමක් කියනවා. යමකට යමක් කියනවනම් යථාර්ථේම නම් කියන්නේ අපිට කයක් ඇති කල්හි කියන කතාව එහෙනම් මූලිකවම තියෙන්නේ ඒ කියන්නේ දැන් අපිට මෙහෙම සිදුවීමක් තියෙනවා. කියන්නේ මෙහෙම එකක් තියෙනවා කියන තැනක්. එතකොට ඒක දැන් එහෙනම් අපිට ඒ තැනේ ගෝචරත්වයක් නැහැ. එතකොට හැබැයි අපිට කතාව තියෙන්නේ එහෙම එකක් තියෙන නිසා. එතකොට යථාර්ථිකුත් කියලා තියෙනවා. හැබැයි මේ අපිට අපි ඒ කයක් ඇතිකල්ලේ කියන කතාවට අපේ අඥානකමක් තියෙනවා. එතකොට ඒ අඥානකම උපරිම අඥානකම තමයි කියලා තියෙන වගේ කියලා තිබුණා මට. ඒ කියන්නේ උපරිම අඥානකමක් තියෙනවා අපිට ඒක. ඒ අඥානකම නිසාම අපිට විග්‍රහයක් නැහැ. ඒක කියන්නේ අපිට ලං වෙලා කියන්නත් බැහැ. හැබැයි දැන් ධර්මයේ කියලා තියෙන්නේ සත්‍ය පැත්තේ. හැබැයි අපිට තියෙන්නේ කය අතිකල්ලි කියන කාරණාව සම්බන්ධව අඥානකම. ඒකේ අඥානකම නිසාම අපිට හොයන් දෙනවා. ඒක කියන්නේ ඒ මොකද්ද කියලා හොයන් දෙනවා. එතකොට අපිට ඒ කියන්නේ දැන් මේ අර ඒ කියන්නේ දැන් ඒක ලැබුණ කියන එකට වඩා ඇතිකල්හි කියන එක අපිට ඒක හෙවීමක් එක්ක මේ යථාභූත වුණා නම් කියන්නේ යථාර්ථී ආකාරයෙන්ම කියන කතාවක් ඉදුණොත් එහෙනම් ඒ යථාර්ථී ආකාරයෙන්ම ඉදෙනවා කියන කතාව ඉදිරියට තියෙන්නේ මේ අපේ උපරිම අඥානකම කියන එක පිළිබඳ වැටහීමක් තමයි ලැබෙන්නේ. ඒ පැත්තෙන් මම හිතන පැත්තෙන් බැලුවොත් එතකොට උපරිම අඥානකම නිසා තමයි කයක් ඇතිකල්හි කියන සකස් වීම වෙලා තියෙන්නේ. කියන එහෙම කතා කරන්න බෑ කියන්නේ. තොරණ අර ඉඳා ඥානි වුණානකත් කරුණු මොනවද කිව්වේ? එතකොට මේ කයක් ඇතිකල්හි එතකොට කය කියන පැත්තට මේ ගිහිලා ඉවරයි දැන් අපේ කය දැනීමකින් කය වැටුණාට අපේ හිතලා කියන්නේ දැනීමකින් කය කියන කාරණාවක් පිළිබඳව සිතවිල්ලක් ආවට අපේ පුංචි වැටහීමක් තියෙනවා කයක් කියන තමයි දැනීම ඇති වුණේ කියලා. ඊළඟට කය කියන කාරණාවට අපට තියෙනවා කය තියෙනවා කියලා. එතකොට ඒක පිළිබඳව හොයන්න යනකොට තමයි කයක් ඇතිකල්ලි කියන කාරණාව. ඒතර කයක් ඇතිකල්ලි කියලා හොයනකොට අන්න මේ අඥානකම
ඉන් තමයි කය කියන කාරණාව ඇතිකල්ලි කියන එක ගන්න කියලා වැටහීමක් වෙනවා. එතකොට තමයි අවිද්‍යාව කියන කාරණාව පිළිබඳව නුවණක් ඇති වෙන්නේ. නැත්තම් අවිද්‍යාව කියන කාරණාව පිළිබඳව නුවණක් ඇති වෙන්නේ. සනාතකවට අපි සොපියක් දෙකම සක්කාය දිට්ඨිය කතාවක් තියෙනවා. මහා පරියන්තයේ ඉස්සේ පෙන්නලදී. ඒක මූලිකවම අපිට මේ කියන්නේ මූලික ප්‍රශ්නේ හැටියට අඥානකම හැටියට යරත් හැටියට ඒ වගේ ඉතිංග පැති ඔස්සේ ඒ වගේ එකක් පෙන්නනවා. හැබැයි ඒක දන්නවා කියන කතාවක් නැහැ ලෝකයට. ඒ කියන්නේ එහෙම එකක් දන්න බවක් තියනවා නම් එහෙම කියන්නේ ඉන්නෙත් නැන්නේ වරද්ද. එකකොත්ක කාරණාවක් දැන් දැක්මක් කියලා යම් දැනගැනීමක් වෙන්න ඉතින් බැ බඳු වැරදි කෝණයක් මෙහෙම ගැනීම එහෙම නැත්නම් මේ විදිහට මේ අපිට උනේ මේ වගේ එකක් නිසා කියලා මොකක් හරි ඒ වගේ දැනගැනීමක් කියන එකක් වෙන්න නම් සමුදු පර්ශනයක් කියන එක ඕන. එතකොට දැන් සමුදු පර්ශනය කියන කාරණාව ගොඩක් වෙලාවට කතා කරන්නේ සමහරක් රූපන් අත්තු සමුදු පස්සේ ඔය විදිහට. එතකොට දැන් අපිට දැන් අර යෙදීම කියන එකමයි සමුදු පස්සේ හැටියට පෙන්වන්නේ. හැබැයි අරන් තියෙන්නේ රූපේ. එතකොට දැන් හැබැයි සමුදු පර්ශනේ කියන කාරණාව ඒ විදිහට උනා නම් දැක්මක් තියෙනවා, ඒ කියන්නේ සොකියට දැක්මක් කියන කතාවක් තියෙනවා කියලා ඒ කතා කරන්නත් බෑ. ඒ කියන්නේ එහෙම කියනවා. ඒ කියන්නේ එතකොට ගන්නවද දැන්? එහෙනම් මූලිකවම අපිට තියෙන්න ඕනේ අර ඒ කියන්නේ යම් ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හෝ විදිහකට ලැබීමක් වීම කියන කාරණාව පාදක වෙන කාරණාව ගෝචරත්ව කියන කාරණාව මූලිකවම ගැනීමේ වැරද්දක් තියෙනවා. හැබැයි ඒක දන්නවා කියන කතාවක් නෙවෙයි. එතකොට දන්නවා කියන කතාව සිද්ධ වුණා නම් එහෙම වැරද්දක ඉන්නවා කියන කතාවකුත් නෙවෙයි. එතකොට එහෙනම් මූලිකවම අපිට පෙන්වීමක් කරන්න වෙනවා. එතකොට ඒ පෙන්වීම කිරීම කියන එක අපිට සමුනු පර්ශනය කියන එකනේ. ඒ වගේ පැත්තක් සිදු වීම කියන එක එහෙම කතා කරන්න බෑ දුසන්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන කාරණාව කියන්නේ ඒ පිළිබඳ වැටහීම කියන කාරණාව නැත්නම් ඒක අඥානකමක් කියන කාරණාව යෙදෙන්න නම් සමුනු පර්ශනයක් ඕන. ඔව්. එතකොට සමුනු පර්ශනයක් උනේ නැත්නම් එකෙන් සමුනු පර්ශනේ කියන කතාවක් උනේ නැත්තම් එහෙම දෙයක් උනේ නැත්තම් සක්කාය දිට්ඨිය කතාවක් සක්කාය දිට්ඨිය පිළිබඳ ඥානයක් හෝ වැටහීමක් හෝ ඒක අඥානයි කියලා හෝ කතාවකුත් නැහැ. එතකොට එහෙනම් එතකොට ඒ ප්‍රශ්න විග්‍රහයක් ඉන්නේ සන්නත දැන් එතන දැන් රූපං අත්තතෝ සමුනු පස්සති කියන කාරණාවයි ඒ විදිහ රූපයෙන් හතර ආකාරයකට කියනවා. දැන් අපි කතා කරන අදහස අනිත්‍ය සම්වර්ෂණය කියන කතාවයි. එතකොට දැන් රූපං අත්තකෝ සමුනු පස්සති කියලා එහෙම කතාවක් කියපු තැන රූපය අල්ලා ගැනීමක් කියන එක තියෙන එක මගේ එක කියන කතාවකට එන්නේ ඉඩක් නෑ. ඔව්. එතකොට දැන් අනිත්‍ය සම්වර්ෂණය කියන එකක් වෙනම කතා කරලා ගැන වෙනම පරියායන් ඔස්සේ කතා කරනවා. එතකොට අනිත්‍ය සම්වර්ෂණය කියන කාරණාව තුලත් අපිට අනිත්‍ය කියන විග්‍රහයක් එළියට එනවා නම් යෙදීමම ලැබෙනවා. එතකොට යෙදීම පෙන්වන්නේ රූපේ. වේදනාවකින් සංඥාවකින්. එතකොට රූපං අත්තෝ සමනපස්සති කියලා ඒ සිදුවන යෙදී අනිත්‍ය සිදුවීමමද එහෙනම් අනිත්‍ය සම්වර්ෂණය හිතේක කතා කරන්නේ යෙදීම කියන කාරණාවක් එක්ක අර විදිහට රූපය අනිත්‍යයි කියන කතාවම නම් ඒ කාරණාව කියන්නේ සම්මර්ෂණ දෙකක් දෙවිදිහකට දෙපැත්තෙන් දෙන්නේ කෝණ දෙකක් ඔව්. ඒ කෝණ දෙක සමග කොහොමද කියන්නේ අර පින්නන්නේ දැන් සාමාන්‍යයෙන් ධර්මයෙන් අනිත්‍ය පෙන්වන පැත්තයි
ඊළඟට අනිත්‍ය හැටියට රූපේම කතා කරන තැනුත් තියෙනවා. ඇස ඒ වගේ ඇස කන නාසය එහෙම කතා කරන පැත්තකුත් තියෙනවා. එතකොට අර විදිහට මේ රූපය කියන එක දැන් කඩිනියමක් තියෙන ඊට කලින් තියෙන සූත්‍රවල තියෙනවා මේ අභිනන්දන ඊළඟට කියන්නේ අස්ත බව. ඒ කියන්නේ හැම එකම පෙන්වන්නේ රූප වේදනා ඉවත් එක්ක. එතකොට එතනදී එහෙම පෙන්වීමක් කරන්නයි දැන් සීහෝපමිතෙක් විදිහටම මේ පෙන්වන්නේ දැන් රූප කතාගතයන් වහන්සේ ධර්මයක් කියනකොට ඒ කියන කතා කරන්නේ රූප වේදනා විපැත්තක් එක්ක සක්කාය කියන පැත්තක් එක්ක. එතකොට අනිත්‍ය පෙන්වීම සහ යෙදීම මේ විදිහට කතා කරන්නේ කියනවා කොහොමද ඒක දෙවිදියක් එන කෝණ දෙක කියලා අදහස් කරන්නේ. ලෝකේ දැන් අර පටවදසූත්‍ර පෙන්වන්නේ සමුදියේ පැත්ත සක්කාදිට්ඨිය යෙදීමනේ. නිරෝධිය පැත්ත සක්කාදිට්ඨිය නොයෙදීම. මාර්ගයේ පැත්ත. එතකොට මාර්ගයේ පැත්තෙන් තමයි අනිත්‍ය ආදි විග්‍රහය සක්කාදිට්ඨිය නොයෙදීමෙන් කතා කරනවා. ලෝකේ පැවැත්ම කියන කාරණාවකින් දෙන්නේ. එතකොට පැවැත්ම කියන කාරණාවක සිදුවන විග්‍රහයෙන් සක්කාදිට්ඨිය පැත්ත කතා කරනවා. එතන රූප වේදනා සංස්කාර විඤ්ඤාණ වලලා කතා කරන ප්‍රවැත්ම කියන පැත්තත් එක්කයි තියෙන සක්කායට සක්කාය සමුදයෙන් සක්කාය දිට්ඨිය වෙලා තියෙන්නේ. සක්කාය සමුදේ ගාමිනී ප්‍රතිපදාවන්නේ සක්කාය වල ගාමිනී ප්‍රතිපදාව සක්කාය දිට්ඨිය නැති බව. සක්කාය දිට්ඨිය නැති බව කියලා කියනකොට නිත්‍ය බදනමකට ඉඩක් නැහැ කියන එක. ඒකෝට එතන මාර්ග කෘත්‍යයෙන් කතා කරන්නේ. මාර්ග කෘත්‍යය දැක්මයි මේක දෙක අවස්ථා දෙකක් නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ දකින්න විදිහත් එක්ක අතහත්ය දැක්කම ඒකම අනිත් පැත්ත මාර්ග කෘත්‍ය වෙනවා. සක්කාය කියන කතාවක් සක්කාය කතාව කියන එකක් එහෙනම් තියෙනවා නේද? ඒ කියන්නේ අපි කතා කරන සක්කාය දිට්ඨිය කියන කාරණාවක් තියෙනවා නම් සක්කාය කියන කාරණාව එහෙම ඉදීමක් කතා කරන්න හම්බෙන්නේ. ඒකෝ සක්කාය දිට්ඨිය කියන කාරණාව බලපුවාම එහෙනම් අනිත්‍ය සම්මතනයක් කියන එකක් තමයි කතාවක් තියෙන්නේ. එතකොට ආවේණිකත්වයක් එක්ක විස්තරයක් කිරීමක් කැමති අකමැති දෙයක් ඉදීමක් ඕක. ඒක කතාව නේ. ඒක කාමයෙන් එතකොට ගන්නක් දැන් එහෙනම් සක්කාය කියන කාරණාව කියන්නේ සක්කායක් කියන කාරණාව දැන් එතකොට දැන් අපි හිතමුකෝ දැන් ලක්ෂණ හැටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කතා කරන්නේ. එතකොට එහෙනම් අනිත්‍ය දුක්ඛ ඒ විදිහේ ලක්ෂණෙන් තු තමයි ඒක ලෝකෙට කියන නිසා දැක්මේ ලක්ෂණ හැටියට කතා කරන්න පුළුවන්. ඔව්. එතකොට එහෙනම් දැන් දැක්ම කියන කාරණාව ඉබඳු ස්වභාවයෙන් යුතු තැනක් එක තමයි සක්කාය කතාවක් තියෙන්නේ කියලා එහෙම කියෙත් ඒක වැඩ විතරක්. එහෙම කිව්වොත් හරියට නමුත් අනිත් පැත්තෙන් කියන එක තමයි ගොඩක් සාධාරණ ලෝකයේ බවෙදී මේ කාරණාව පැහැදිලි කරන එකයි සක්කාය කියන්නේ. දැන් අර බුදුරණවහන්සේක සූත්‍ර කීපයකම තියෙන මම පනවන්නේ දුක්ඛ දුක්ඛ නිරෝධයක් කියලා. එතකොට දැන් මාර්ගයක් කතා කරන්න බෑනේ දුක කතා කරන්න නැතුව. එහෙනම් මාර්ගයේ පැත්ත කියන්නේ මාර්ගයක් මුලින් කියන්නේ යෙදීම මාර්ගයක් වෙන්න විදිහක් නැහැ නේද? දුකක් කියන කාරණාවක් යෙදෙන්නේ නැතුව එහෙනම් දුක පැත්තෙන් තමයි කතා කරන්න වෙන්නේ. එහෙනම් දුක කියන කාරණාව එක්ක තමයි ඒ සක්කායක යෙදීම කතා කරන්න වෙන්නේ මාර්ගය පැත්ත ඉතර නෙමෙයි. ඒකම අනිත් පැත්තේ තමයි මාර්ගය වෙන්නේ. තනක් දැන් එතනදී දැන් දුක දුක්ඛ නිරෝධයක් කියන කතා කරන පරියය තුළ දැන් දුක කියන එකත් එක්ක දුක නිරෝධය තමයි කතා කරන්නේ. එතකොට එතන දුක කියන නිර්වචනය විග්‍රහ වෙන විදිය බලපුවාම සාමාන්‍යයෙන් සක්කාය සහ සක්කාය නිරෝධය කියන පැත්තක් එක්ක වගේ කතා කරන්න පුළුවන් කතා කරන්නේ. මේ සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා ඒ වගේ පැත්තක තියනවානේ. එතකොට මේ ආරි සත්‍යය කියන තැනදී දුක කියන වචනේ පිළිසඳ ගැනීම කෘත්‍යයක් පැනවීමක් කරනවා. එතනදිත් දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන පැත්තක් කතා කරනවා. එතකොට එතනදී ඒ කියන්නේ ආරි සත්‍යයේදී දුක කියන එක පිළිසඳ ගැනීමකට ලක් කිරීම කියන කෘත්‍යයට අනුගතව තමයි ඉදිරියට. එතකොට මෙතන දුක දුක්ඛ නිරෝධයක් කියනකොට ඒ දහම් පරයයයි එතන ආරි සත්‍යයේදී දුක කියන විග්‍රහයේදී දුක නිරෝධන වෙලා තියෙන විදිහයි. ඒ කියන්නේ ඒ දෙකේ වෙනසක් තියෙනවා කන්න. නෑ නෑ දුක කියනවා සමුදේ පැත්තෙන් මේක එතකොට කතා කරන්නේ ඒක අනිත් මේකේ සමුදේ පැත්ත විග්‍රහයම. නිරෝධය කියනකොට මාර්ගය පැත්ත ඉස්මතු වෙනවා. ඒක ආර්ය සත්‍ය නුණක් එක්ක කතා කරන්න වෙනවා. දුක පිළිසිඳ දකින්න කියලා කියන්නේ දුක සමුදේ කියන එක තමයි නේද? ඔව්.